සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනද වගේම ඉතාම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් මේ ඔබ දකින වීඩියෝ පටය අරන් තියෙන්නේ 2021 11 වෙනි මාසේ 6. ඉතින් අද වෙනකොටත් මේ භූමි ප්‍රදේශයේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ භූමිය ඇත්තටම මොන වගේ භූමියක්ද කියලා අපි ඉතිහාසය පිළිබඳව හොයලා බලනකොට ඉතාම පෞරාණික අතින් ඉහළ භූමියක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ලොකේෂන් එක පිහිටලා තියෙන්නේ කුමාරකන්දම් කියන ප්‍රදේශයේ. ඉතින් කුමාරකන්දම් කියන එක පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කියලා තමයි වාර්තා වෙන්නේ. සහ අනුරාධපුර රාජධානියට අයිති වෙන ගමක් නැත්නම් අපි කියන්නේ ග්‍රාමයක් තමයි කුමාරකන්දම් කියලා කියන්නේ. හැබැයි අද වෙනකොට ඒ ලොකේෂන් එකේ ඒ තියෙන තැන නම වෙනස් වීමකට භාජනය වෙලා තිනවා. වෙනත් නමක් තමයි භාවිතා කරන්නේ අද වෙනකොට. අද වෙනත් ටැමිල් නේම් එකක් තමයි භාවිතා කරන්නේ. මොකද අද වෙනකොට මේ ප්‍රදේශයවට ඔක්කොම කට්ටිය ඉන්නේ ටැමිල් අය. ඉතින් මේ පෞරාණික දේ කොච්චර වටිනවද කියලා අපි ඉතිහාසය තාම හොයන්න ගියාට මේ ඉතිහාසය නැත්නම් මේ කණුවල කාල නිර්ණයක් කරපුවාම අවුරුදු දහස් ගානකට පවා යන්න පුළුවන්. මොකද මෙතන දැවැන්ත පුද බිමක් පිහිටලා තිබිලා තියෙනවා. ඒක සමහරක් කාලවලට කාල දෙක තුනකට පවා යන්න පුළුවන් ඉදිරියට. මොකද මේකේ කණුවල ඉතාම පැහැදිලි කැටයම් පවා විවිධ චක්‍ර පිහිටලා තියෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. ඊට අමතරව මේ චක්‍රවලට එහා ගිහිල්ලා මේකේ විශේෂ කැටයම් සහ අක්ෂර විඤ්ඤාසය ටිකක් වෙනස් විදිය දෙයක් දැක ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ටැමිල් කෙනෙක් වීඩියෝ ගත කරන නිසා මේක ටැමිල් වලින් තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ පටයේ රියල් වොයිස් එක අපිට දාන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. සහ මේ භූමිය අද වෙනකොට විනාශ මුඛයට යන භූමියක්. ඉතින් ඔබට පැහැදිලිව මේ දකින්න තියෙනවා මේ ගල් කණු පවා කඩලා විනාශ කරලා තියෙනවා. ඊට අමතරව මේකේ ටිකක් ඉදිරියට ගියපුවාම ඔබට පෙනෙයි වලවල් හාරලා තියෙනවා. කෑම බී මෙතන ගන්න ගිනි ගින්දර පවා දැල්වලා තියෙනවා. සමහරක් විට මෙතන මේ වලවල් හාරලා තියෙන්නේ නිදන් තියෙනවද කියලා බලන්නද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ලංකාවේ හෙළයන්ගේ දක්ෂතාවය හැකියාව කුසලතාවය පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් එක තාක්ෂණ ක්‍රමයක් තමයි මේ ගල් කණු වලින් මෙතන මොන වගේ ඉදිකිරීමක් තිබිලා තියෙනවද, මේ ගල් කණු කවුද ඉදිකරේ, කොයි වකවානුවට අයිති වෙනවද කියලා ඉතාම පැරන්නන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ගන්න පුළුවන් සාක්ෂි තමයි මේ මිනිසුන් මේ විනාශ කරලා දාන්නේ. පැහැදිලිව බලන්න මේ වල දැන් මේ වලක් හරලා තියෙන්නේ ඇයි මෙතන? මෙතන ඔය කියනවා වගේ නිදහණයක් තියෙනවා කියලා මොන්ට කවුරු හරි හෝ කෙනෙක් කියලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙතන ඔය කියනවා වගේ වලක් හරලා තියෙන්නේ පැහැදිලිව ඔබට පේන්න තියෙනවා. මෙතන ගල් කණුවක් හරි මොකක් හරි දෙයක් තියෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ වලවල් රාශියක් මේ භූමියේ තනින් තන මේ පුද්ගලයන් හරලා තියෙනවා. මේ වීඩියෝ එක පබ්ලිෂ් කරලා තියෙන්නේ මෙතන නිදන් වස්තුවක් තියෙනවා, ඒක ගන්න උත්සාහ කරනවා මේ අය. ඉතින් ඒකට උදව් කරන්න කවුරු හරි පැහැදිලි ගුරුනාංශ කෙනෙක් ඉන්නවා නම් මේ අයව සම්බන්ධ කරගන්න කියලා තමයි මේ අය කියන්නේ. සහ මෙතන බලන්න මෙතන පැහැදිලි තනි පිහිටි ගල තිබිලා තියෙන්නේ. හැබැයි ඒකත් මේ වෙනකොට විනාශ කරලා දාලා ඉවරයි. ඉතින් ඔය වගේ ගොඩාක් මෙතන පෞරාණික දේවල් තියෙනවා. ඒ හැමදේම මේ වෙනකොට විනාශ මුඛයට යනවා. හැබැයි ප්‍රශ්න එලා තියෙන්නේ මෙච්චර දෙයක් කරනකන් මේ අදාළ බලධාරීන් මේ පිළිබඳව හොයන්නේ නැති එක. ඉතින් ඔබ දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් කැලේකට ගිහිල්ලා කැලේ හේනක් කොටන්න එතන සුද්ධ පවිත්‍ර කරත් අද වෙනකොට ඒ නීතිමය කටයුතු ඉක්මනට වෙනවා. හැබැයි මේ වගේ දෙයකට නීතිමය කටයුතු වෙන්නේ නැත්තේ ඇයි කියලා ඉතාම හරිම කනගාටුවක් තියෙනවා. මොකද යකුල රාවණා හැමදාම මහන්සි වෙන්නේ මේ වගේ දේවල් ආරක්ෂා කරගන්න. බලන්න මෙතන මේ චක්‍රාවාට දෙකක් තියෙනවා. ඊට අමතරව උඩින් සහ පහලින් මේ ගල් කණුවේ පැහැදිලිව මේ ඔබට පෙන්වන චක්‍රාවාටයක් සහ ඒක වටේ තව චක්‍රාවාටයක් තියෙනවා. උඩින් තව ඉරි දෙකක් තියෙනවා, පහලින් ඉරි දෙකක් තියෙනවා. ටිකක් අමුතු හැඩතල තියෙන ගල් කණු තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ගල් කණු මොන යුගයට අයිති වෙනවද, මොන රජ කෙනෙකුට මේක අයිති වෙනවද, එතකොට මේකේ පරම්පරා කීයක් මේකේ වැඩ කරලා තියෙනවද, එතකොට මේ තාක්ෂණය කොහෙන්ද, මේ ගල් කණු කැපුවේ කොහෙන්ද, මෙතෙන් ආවේ කොහෙන්ද, ඔය වගේ ප්‍රශ්න ගොඩාක් අද වෙනකොට විසඳා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් මේ
ඉතාම පෞරාණික භූමියක් මේ භූමියේ සැඟවිලා තියෙනවා මේ සැඟවිලා තියෙන දේවල් සමාජයට ගේන්න පුළුවන් නම් නැවත මේක ගොඩ ගන්න පුළුවන් නම් අපේ මේ પરම්පරාව අපේ මේ කියන හෙළයන්ගේ තාක්ෂණය මේ හැමදේම නැවත ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා සහ ඇයි මේ වගේ දේවල් නැවත ගොඩ ගන්නේ නැතුව මේ විදිහටම වලලා තියෙන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒකට තාම උත්තරයක් හම්බ වෙලා නැහැ හරි විදියට උත්තරයක් හම්බ වුණේ නැහැ ඉතින් අපි හිතනවා මේකට ඉදිරියටවත් මේ ලංකාවේ ඕනතරම් සතර දෙසින්ම අපිට හම්බ වෙලා තියෙන මේ වගේ ඉතාම පැරණි මේක සීමිත භූමි ප්‍රදේශයක් නෙමෙයි අක්කර ගානක දිව යන ඉතාම දැවැන්ත භූමියක් අද වෙනකොට අපි හිතුවේ මේක හොඳට ඇති කියලා හැබැයි මේ වීඩියෝ එක බලනකොටම තමයි අපිට තේරුනේ මේක හොඳට නැහැ මීට කලින්ුත් අවුරුදු ගානකට කලින් මෙතන කැණීම් කටයුතු කරලා තියෙනවා නිදන් සොරුන් විසින් කියලා ඉතින් අද වෙනකොටත් මේ පුත්කලෙමුත් මේ ගිහිල්ලා තියෙන්නේ වෙන දෙයකට නෙවෙයි මේ ඉතිහාසයට තියෙන ආදරයටත් නෙවෙයි මෙතන කැණීම් කටයුත්ත කරලා මෙතන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක ගන්න ඔබ දන්නවා බුද බිමක් කිව්වහම අනිවාර්යෙන් මේකේ තියෙන්නේ පූජනීය දේවල් අපේ බුදුදහමට අයිති දේවල් වෙන්න පුළුවන් නැත්නම් අපේ ටැමිල් අයගේ ආගමට අයිති දේවල් වෙන්න පුළුවන් ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා හැබැයි මෙතන මේ ගල් කණුත් එක්ක බලනකොට අපිට මේ බුදුදහමත් එක්ක යන දෙයක් තමයි මෙතන අනිවාර්යයෙන්ම තියෙන්නේ කියලා අපිට පැහැදිලිව දැකබලා ගන්න පුළුවන් සහ මේ භූමියේ අපි නොදන්නවා වුණාට මේ පස්සුලට යට වෙලා ඉතාම දැවැන්ත පිළිම තියෙන්න පුළුවන් වෙයි ඉතාම දැවැන්ත විහෙර විහාර මෙතන තියෙන්න පුළුවන් ඒ සමහරක් කාලවල මේ පුත්කලයන් ඇවදින්නේ මේ චෛත්‍යයක් නිර්මාණය වෙලා තිබුණු තැනකද කියලා අපි දන්නේ නැහැ කොච්චර ධාතු ප්‍රමාණයක් මේ පුත්කලයන් ඇවදින තැන පොළොවට සැඟවිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ ඉතින් මේ පෞරාණික දේවල් ආරක්ෂා කරගන්න ඇයි මේ තරම් බලධාරීන් පියවර නොගන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් තාමත් මේ ප්‍රශ්නවලට උත්තර එකක්වත් හම්බ වෙලා නැහැ විවිධ නීතිින් ඕන තරම් සම්මත වෙන්න පුළුවන් ඒවා ස්ථාපනය කරන්න පුළුවන් හැබැයි නීතියත් අද සාමාන්‍ය පුජකලයට විතරයි ඒක බලපෑවෙන්නේ විවිධ බල තියෙන විවිධ දේශපාලන හයිය වෙන්න පුළුවන් නැත්නම් මූල්‍ය මේ හයිය තියෙන කට්ටිය ඕන තරම් මේ වගේ දේවල් විනාශක විනාශමුඛියට යන බවක් අපිට පේන්න තියෙනවා විනාශ කරන බවක් අපිට පේන්න තියෙනවා පෞද්ගලිකම හරිම කනගාටුයි මේ වීඩියෝ එක දකිනකොට හෙලයන්ගේ තාක්ෂණය තමයි මේ වී කියලා යන්නේ හෙලයන්ගේ තාක්ෂණය තමයි මේ පස් වෙලා යන්නේ පොළවට පස් වෙලා යන්නේ ඉතින් ඔබට පුළුවන් නම් මේ වගේ දේවල් ආරක්ෂා කරගන්න ඔබට හැකි පමණින් ඔබට වචනයකින් දායකත්වයක් වෙන්න පුළුවන් නම් අන්න ওই වචනය දෙන්න අනිවාර්යයෙන්ම ඔබට තව කෙනෙකුට මේ වීඩියෝ එක පෙන්වලා කියන්න පුළුවන් නම් ලංකාවේ මේ වගේ දේවල් තියෙනවා මේ වගේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ මේවා විනාශමුඛියට යන්න දෙන්න හොඳ නෑ කියලා ඔබට වචනයකින් හරි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඔබ ඒ කාර්යය කරන්න මොකද ඔබට කරන්න පුළුවන් දේ ඔබ කරොත් එහෙම ඒ විදිහට දහස් දෙනෙක් නැත්තම් 100ක් 1000ක් මිලියනයක් ඕනතරම් මිනිසු එකතු වුණොත් එහෙම අපේ මේ හෙළයන්ගේ තාක්ෂණය නැවත ගොඩ ගන්න පුළුවන් ඒ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේම තමයි ලංකාවේ විවිධ තාක්ෂණ ක්‍රම ඕනතරම් තිබිලා තියෙනවා. අපි මේ මෑත කාලිනව හොයනකොට මේ අපි ගොඩක්ම කතා කරන පොල්කටු රවුන් විදිහට තමයි තියෙන්නේ ඒක වක්‍රයක් විදිහට. හැබැයි මේ පොල්කට පැහැදිලිව කෙලින් අතට හදලා මේකෙන් ලස්සන නිර්මාණයේ කරන තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ තාක්ෂණය පැහැදිලිව අපිට හොයා ගන්න පුළුවන් වුණා. ඉතින් ඉදිරියට ඒ පිළිබඳව පැට්‍රිකලි නොලෙජ් එකත් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඉදිරියට මේ ගල් මෙලෙක් කරන එක පිළිබඳව තවත් අපි අධ්‍යයනය කරනවා. තවත් හොයනවා. මොකද අපිට සමහරක් තොරතුරු අපි ඒවා අත්දැක බලන්න ගියපුවාම අපිට ගල් මෙලෙක් කරන තාක්ෂණය පිළිබඳව පැහැදිලි අත්පොතක් හම්බුණා. හැබැයි ඒක පැට්‍රිකලි අපි කරන්න යනකොට ඒක ඒ විදිහට කරාට වෙන්නේ නැහැ කියලා අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා සමහරක් දේවල් තියෙනවා අපි නොදන්න දේවල්. ඒකට කියනවා අපි මරංචි කියලා කියනවා. එතකොට ඔරිජිනල් එක සහ මරංචි කියන්නේ ඔරිජිනල් එකේ තියෙන ආරක්ෂාවට තමයි මරංචියක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ බෙහෙත් වට්ටෝරු වලටත් ඔරිජිනල් එක තියෙද්දි මරංචියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට සමහරක් දේවල් හම්බ වෙන්නේ මරංචි දේවල්. එතකොට අපි ඒව අත්දැක බලන්න ඕනේ. සමාජයේ එකපාරටම දෙන්න ගියොත් එහෙම ඒක වැරදි අදහසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට සමහරක් දේවල් හම්බ වෙන දේවල් අද අපි කතා කරනකොට වර්තමානයේදී ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි කැටි කාලීනව සහ දිගු කාලීනව අපි යනකොට මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් යනකොට සමහරක් වෙලාවට අපිට හම්බ වෙන අලුත් තොරතුරුත් එක්ක සංසන්දනය කරනකොට ඒක වැරදි තොරතුරක් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ සමහරක් දේවල් අදත්
අත්දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකට කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද සමහරක් උදවිය අපිට කමෙන්ට් වලින් පවා මේක මේ විදිහට වෙන්න ඕනේ, මේක මේ වගේ වැරදිලා තියෙනවා කියලා අපි අපිට කියනකොට අපි ඒ පිළිබඳව තව හොයලා බලනකොට අපිට තව හම්බ වෙලා තියෙන තොරතුරු. මොකද අපි අපිට හම්බ වෙන තොරතුරුත් එක්ක තමයි අපි මේ දේ කතා කරන්නේ. ඉතින් අද දවසේදී වීඩියෝ එකකින් ඔබ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති, ඔබ දැකපු නැති අලුත් දෙයක් දකින්න ඇති, ජීවිතයට එකතු කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕකේ, තැන්කියු.